එකම දන්න ඔය සරෙප්පු තොග දෙන තැනක් තිබ්බා. ගිහිල්ලා එතනින් සරෙප්පු ටිකක් අරගෙන ආවිල්ලා සරෙප්පු හදන තැනකින් ওই ටික පොලේ දාලා විකුණු. පාරක අපි සීනි අයිය කෙනෙක් මේ ඉස්කෝලේ හම්බෙලා මට කිව්වා මල්ලි මේ මොන් ලැජ්ජ නැති වැඩද කරන්නේ මැස් කරා නේද ඉස්කෝලේ නමත් ඉවරයි තත් වෙන්නේ නැති කරනවා මේ මේ සරෙප්පු විකුණලා තැන් තැන් වල කියලා. දෙන්න ගොරක චූර්ණේ තමයි හැදුවේ. ගොරක පොඩි මැෂින් එකක් අරගෙන ගොරක අබරලා මේ මේ මැෂින් එක ගන්න සල්ලි එකතු කරගත්තේ චිත්‍ර විකුණලා. ඒතකොට එහෙම කරගෙන එකතු කරන පොඩි මැෂින් දැන් ගොඩක් තැන් වලින් කොන් වුණා. ඉතින් ඔහොම ඔහොම වෙලා තියෙන අද්දකින් තියෙනවා. ඒතකොට එහෙම තැල්ලා පොඩි වෙලා එහෙම ඉන්නවත් එක්ක කවදාකවත් තව කෙනෙක් ගෙරද වැඩ කරන්නේ නැහැ. තමන්ගේම කම්පැනි කරනවා කියන එක තමයි පොඩි ගල්ලම්ම තිබ්බේ. අනිවාර්යෙන් අදිෂ්ඨානෙ තිබ්බ කොහොමත් අනිවාර්යෙන් ලොකු දෙයක් කරනවා කියලා. ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාටම ලංකාවේ අලුත් දෙයක් කරන සහ ලංකාව විතරක් නවතින්න නැතුව ඒ අලුත් දේ ලෝකෙට අරන් යන සුපිරි බුලට් එකක් හම්බ වෙනවා. ආයුබෝවන්යි. ආයුබෝවන්යි. නම මම ධම්මික ප්‍රභාත්. කොහෙද ඉන්නේ? ගම්පහ. ගම්පහ. මේ අද ඉන්න තැනට එන්න ලොකු කට්ටක් ඇවා. අනිවාර්යෙන්. ඒක අපි හැමෝම දන්න يعني ඕන කෙනෙක් කට්ටක් ඇවොත් මේකේ ප්‍රතිඵලය ලස්සන ආතල් වෙන්නේ. අනිවාර්යෙන්. කතා කරමු පොඩ්ඩක් අතීතේ. මේ කියන්නේ අතීතේ කියලා මේ දුකම කතා කරනවට මේ කියන්නේ ඔයා හිටපු තැන කොහමද? ඔව්. එතනින් ගැලවිලා කොහොම දුරට ආවේ කියන ටික මුලින් කතා කරමු. අනිවාර්යෙන්. ඒ කියන්නේ නිකන් ගමේ රස්තිය අතු ගා හිටපු කොල්ලෙක් මම. ඉතින් මේ සාමාන්‍යයෙන් ඕ ලෙවල් කරා. ඊට පස්සේ සල්ලි වන්න වුණා පොඩි කාලෙම තිබ්බා. ඉතින් එතකොට තේරෙන විදිහට පොඩි පොඩි දේවල් කියන්නේ ගොඩක් වෙලාට ඒවා මේවා ගැන හෙව්වා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් ඒත් එක්කම සල්ලි වන්න මම ඒ කාලේ දැක්ක හොඳම දේ මේ සින්දු කියනවා ජනප්‍රිය වෙච්ච කට්ටිය ගායකයෝ නළුවෝ තමයි සල්ලි වෙනවා කියලා. ඉතින් මම පොඩි කාලේ ඔක්කොම ඒල් කියන ඕ ලෙවල් කරන කාලේ ගිටාරයක් අරන් ඒක ඉගෙන ගන්න ගත්තා. සින්දු කියන්නේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ওই දේවල් කරලා බෑන්ඩ් වල පොඩි සෙල්ලම් කරා. ඊට පස්සේ පොඩි බෑන්ඩ් හදාගෙන අපි සෙල්ලම් කරා. ඊට පස්සේ ඕ ලෙවල් ලිව්වම පස්සේ ওই මං චිත්‍රපටි වලට එන්නත් පොඩි රගපාන්න ගියා. පොඩි තෙල් නැටි කීපෙකම රගපෑවා. ඉතින් වේදිකා නැටි වල රගපෑවා. ඕ ලෙවල් ඉන්න කාලේ සීගත් ඉච්චර හරි ගියා. ඊට පස්සේ මුලින්ම ඕ ලෙවල් ඉවරලා ෆැක්ටරි එක වැට්ට ගියා. පොඩි පඩියක් හම්මුනේ. පියල් මං හිතන්න පියල් 10000ක් හම්මුනේ මාසෙකට. ඊට පස්සේ ඉතින් ඔයාගේ යාළුවන් ඉන්න තැන් බලාගන්න දැම්ම කොටුවයි 775යි තරුවයි 122යි කොටුව ඩයල් කරලා ලැබෙන මිනිමෙක අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරලා මේ සේවාවට ලියාපදිංචිවන්න. යාළුවෙක් ඉන්න තැන බලාගන්න අවශ්‍ය නම් EX space MAP space ඔයාගේ යාළුවගේ PIN අංකය ටයිප් කරලා 77122 නම්බරයට සෙන්ඩ් කරන්න. ඊට පස්සේ message එකකින් ඔයාට එයා ඉන්න තැන address එක සහ Google Map link එකක් ලැබෙයි. ඒක link එක click කරලා එයා ඉන්න තැන location එක ඔයාගේ phone එකේ බලාගන්න පුළුවන්. ඔයා දැම්ම කොටුවයි 775යි තරුවයි 122යි කොටුව ඩයල් කර මේ සේවාවට ලියාපදිංචිවන්න. අගෙන් පවුල එකම දරුවා මම ඉතින් ඒක මට සල්ලි වල බල ගොඩක් දැනෙනවා ඒක සහ වගකීම් වැඩි අනිවාර්යෙන් සහ අපේ අම්මගේ තාත්තගේ වයස පොඩ්ඩක් මට වයසත් එක්කවලදී ගොඩක් වැඩි එතකොට ඒත් එක්කම ප්‍රශ්න අතේකොට තාත්තා පෙන්ෂන් ගියේ මං 6 වසර දීතර වගේ තොර සල්ලි නෑ ගෙදර ගොඩක් අමාරුවෙන් ගෙන ගිනි අරන් ගියේ ඉතින් එහෙම තමයි වුණේ ඊට පස්සේ පොඩි පොඩි ටුවරිසම් ෆීල්ඩ් එකේ පොඩි රස්සා කීපයක් කළා අධ්‍යාපනය කොහොමද මේ වෙනකොට දැනට මල්ලි මම කැලණිය කැම්පස් එකේ 3rd year. හරි මං කියන්නේ ඒ කාලේ ඉගෙන ගන්න පුළුවන් මට නද ඉගෙන ගන්න හිතුණා එහෙමද? ආ ඒ කාලේ කියන්නේ ඉගෙන ගන්න එක නම් අතෑරියේ නෑ ඒක කරගෙන ගියා කියන්නේ ලොකු වැඩක් නෙමෙයි ඉගෙන ගන්න. shape එක එකත් කරගෙන ගියා. එතකොට ඕ ලෙවල් වලට 8A1B තිබ්බා. ඊට පස්සේ A ලෙවල් වලට මැස් කරන්න ගත්තා. ඊට පස්සේ මැස් කරා. එතකොට මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ නම් ටිකක් දරුණු නර්ග චරිතයක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ සස්පෙන් කීපයක් තියෙනවා. ඒකෙන් තමයි ඉතින් ඉස්කෝලේ යන කාලේ ඊස්සේ කොහොම හරි ඒ ලෙවල් ඉරලා ඒ ලෙවල් වලට C3ක් අරගෙන කැලණි කැම්පස් එකට සිලෙක්ට් වුණා ෆිසිකල් සයන්ස් දැන් ඉලෙක්ට්‍රොනික ෆිසික්ස් කරන්නේ ඒත් එක්කම මේ කැලණිය පොල් හේන විශ්වවිද්‍යාලයේ මම පාරම්පරික වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා ඔය දෙක තමයි කරගෙන යන්නේ මේ වෙනකොට මෙහෙමයි එතකොට දැන් ඇත්තටම ගත්තොත් මේ ගමන ගොඩක් වෙලාට හරියටම පටන් ගන්නෙ අද්දැකීම් තිබ්බා ඕලෙවල් කාලේ ඉඳලා රස්සා ගොඩක් කරලා අද්දැකීම් තිබ්බා නමුත් හරියටම අපි ගත්තොත් ඒ ලෙවලින් පස්සේ ඒ ලෙවල් ඉවරෙච්ච එක්සෑම් ඉවරෙච්ච දවසෙන් පහුවෙන්දා මම ඩෙන්ටි එකක් උත්තරගෙන යනවා මෑන් පවර් එක වැඩ ගන්න දවසේ පඩියට දෙන්න ඕන දන්නවා ඇති ඉතින් ඒකට ගියාන් පස්සේ කොහම රුපියල් පළවෙනි දවසේ රුපියල් 800 හැමෝනේ පඩියේ බර වගේ පෙට්ටි වගේ බාන්න උත්සන්න තිබි ඉතින් ඔන්න ඔය තමයි වැටි කරේ ඊට පස්සේ කාලයක් යද්දී එහම කරගෙන යද්දී يعني ඕලෙවල් ඒ ලෙවලේ ඉන්න කාලේ එතකොට කොහමරි මම ඒ ඉල්ලපු කම්පැනි එකකට හම්බෙන්නද මම එකෙන් ආය මෑන් පවර් යන්නෙත් නැහැ කියලා හිතාගෙන එතකොට අතේ රුපියල් 3500 තිබ්බේ. ඉතින් ওই 3500 මම එළියට ඇවිල්ලා
එකම දන්න ඔය සෙරෙප්පු තොග දෙන තැනක් තිබ්බා. ගිහිල්ලා එතනින් සෙරෙප්පු ටිකක් අරගෙන ඇවිල්ලා සෙරෙප්පු හදන තැනකින් ওই ටික පොලේ දාලා විකුණුවා. එතකොට පොලේ ඔය ඉතන් තැන් වල දාලා විකුණුවා පාරවල් ලයිනේ. ඉතින් එහොම විකුණද්දී ඕක තමයි එහෙම හරියට ගත්තොත් පළවෙනි ව්‍යාපාරය කියලා කරේ. ඉතින් එකෙන් ටික දාසකින් හොඳ ලාභ වෙන ගානකට එන්නේ පොලේ ගිහිල්ලා වි පොලේ බඩු විකුණපු කොල්ලෙක් තමයි මේ තැනක ඉන්නේ නේ. අනිවාර්යෙන්. එතකොට ඉතින් ඒ කාලේ ඉතින් කන චාටර් එක කියන්න ඕනේ නැහැ නේ පාරේ විකුණද්දී. ඉතින් පොලේ බඩු විකුණන අපිට කතා කරමු. පොලේ බඩු විකුණනකොට යාළුව හම් වෙනවා. තාවනේ කිව්ව මුලින්ම කන නරක චරිතයක් කරන කෙල්ලු හම් වෙනවා. හරිද? අනිවාර්යෙන්. හම්බෙලා තියනවාද? මොකද උනේ? මෙහෙමයි. මට එකපාරක් අපි සීනි අයියා කෙනෙක් මේ ඉස්කෝලේ හම්බෙලා මට කිව්වා මල්ලි මේ මොන් ලැජ්ජ නැති වැඩද කරන්නේ මැස් කරා නේද ඉස්කෝලේ නමත් ඉවරයි තත් වෙන්නේ නැති කරනවා. මේ මේ සෙරෙප්පු ගුණලා තැන් තැන් වල කියලා. ඉතින් එහෙම වුණා. ඉතින් මම ගත්තා මේ. ඉතින් කෙල්ලෝ එමත් හම්බෙලා තියෙන ඉන්නේ මොන්ද කියලා. හම්බෙලා තියෙනවා. ඒක ඇත්තම ගත්තොත් ඉතින් මේ මට මතකයි ගෑල්ලම දෙහුන් දෙන්න හම්බුණා දන්න කට්ටිය. ඒ කියන්නේ දන්න එකපාර දෙක තුන කරලා තියෙනවා. නෑ නෑ එහෙම ලොකුවටම කරලා නෑ. ඉතින් මේ දන්න කෙන කට්ටිය හම්බුණා. ඉතින් සමහරවට hina වෙලා ආ මේ අම්මත් එක්ක ඇවිල්ලා මේද මේ ගණන් වැඩි කියලා විහිළුවක් කරලා සෙරප්පුවක් කරේ අරන් ගියා ඒ කාලේ. ඉතින් එහෙම තමයි උනේ. පස්සේ කොහම හරි ඒකත් එක්ක යන ගමන් පොඩියට ওই කරපින්ච රම්ප එකතු කරන්න ගත්ත එකතු කරලා ඒවත් ගිහිල්ලා බකන පොඩි මට ලොන්සින් බයිසිකලයක් තිබ්බ. ඉතින් ඕකත් අරගෙන ගිහිල්ලා තැන් තැන් වල මේ ඒ පොළවල් වල දානවා. ඔහොම ඔහොම කරා. ඊට පස්සේ මම පොල් එකතු කරන්න ගත්ත පොඩියට. ඒතකොට පොඩි ලාභයක් එකන තුන පොල් එකතු කරලා ගිහිල්ලා විකුණනවා. දෝඩි කරගෙන යද්දී මම ඊට පස්සේ ටික දවසක තව කෙනෙක් වැට්ට දාලා යත් එකත් වැඩේ කරගෙන ගියා. ඒතකොට පස්සේ කොහම හරි මේ ඒක මට ලොකුවටම හිත ගියේ නෑ බිස්නස් එකේ. ඊට පස්සේ මම එහෙම පොඩ්ඩයි අඩු කරලා මේ තව තව ඒවා කරන්න ගත්තා. තව කියන්නේ ඊට පස්සේ මම කඩවල් වලට ඔය බඩු වර්ග දාන්න ෂැම්පෝ නම්මන එක එකව දාන්න ගත්තා. ඊට පස්සේ ඒව දානවා රූට් එක රූට් එකක් හදාගත්ත පොඩියට. ඊට පස්සේ ඒ කාලේ ඉලෙක්ට්‍රොනික තරාදිය නම්මන විකුණුවා. ඊට පස්සේ වගේ ලන්ච් ඉට් පොල් يعني මිනිහෙක් කරන්න පුළුවන් ගොඩක් මට මතක නෑ ඒ තරම් කරා කම්පැනි. එතකොට කොහොමද මේ දේවල් කරලා මම ගොඩ යන්න ඕනේ මම හරි බිස්නස් එකක් කරන්න ඕනේ හරි පාරට වැටෙන්න ඕනේ කියලා හිතන්නේ මොන වගේ දෙයකින්ද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒ ගත්ත අද්දකින් එතකොට කස්ටමර් කෙනෙක් එක වැඩ කරන්නේ කොහොමද? ඒ යම් බේසික් අද්දකින්ම තියෙනවා එතකොටත්. එතකොට මම මාකට් එකේ දැකලා තිබ්බා මොනවද මූ වෙන්නේ මොනවද එන්න පුළුවන් ප්‍රොඩක්ට් ඉස්සරහට ලෝකෙ කොහොමද යන්නේ ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඉතින් ඒ පැත්තෙන් මම ඔන්ලයින් සෙලින් කියන්නේ eBay සෙලින් ඒ වගේ ඒ පැතිවලත් මම කරගෙන ඔන්ලයින් පැත්ත 5 ඇඩ් දාලා අර වැද්දෙක් වගේ අද්දකින් නටනවා. ඒවත් කරනවා. මේ එතකොට ඒ වයින් පොඩි ගාණක් කරනවා. නින්දත් නැ නින්දක් නැහැ එක දිගට වැඩ. දවල්ට අර වැඩ රැඩ ඔන්ලයින් මොන හරි වැඩ හැම වෙලේම. එතකොට සහ මේ පොත් කියවනවා ගොඩක්. එතකොට එක එක පැතිවල එතකොට අපිට කොහොමත් අපි දැනගන්න ඕන හැම සිස්ටම් කියන හැම වෙලේම අපි අප්ඩේට් වෙන්න ඕනේ දැන් තියෙන දේත් එක්ක. ඉතින් ඒකත් එක්ක ඔය අතරතුර තමයි කැම්පස් ඉරටලා කියලා ආවේ. එතකොට ඊට පස්සේ කැම්පස් එක ගන්න පටන් ගත්තා. එතකොට කොහොම හරි මට හිතුනේ ඒ කියන ගත්තොත් එහෙම කැම්පස් එන්න කිට්ටු ගාලේ වගේ. එතකොට දැකපු හොඳම මාකට් එක තමයි හර්බල් සහ නැචරල් දේවල්. සහ මම මේ චිත්‍ර දිනවා. මම මොනවද චිත්‍ර දින්න පුළුවන්? මම චිත්‍ර දලා සිත්තම කියලා පොඩි ආයතනයක් පටන් අරන් ඒක චිත්‍ර දලා මාකට් කරනවා. ඒ අතරතුර මම දැක්ක හොඳම මාකට් එකක් තමයි ස්වාභාවික දේවල් වලින් කරන දේවල්. එතකොට දැන් ගොඩක් වෙලාවට තියෙන ප්‍රොඩක්ට් වලින් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවත් අපේ ඔය පාරම්පරිකව පැවතගෙන ආපු ඖෂධ වර්ග නැති වෙලා යනවා. ඉතින් මේ දේවල් එක කරන්න පුළුවන් මොනවද කියන එක බලුවා. එතකොට මම ඒත් එක්කම ආයුර්වේදය ගැන self study කරන්න ගත්තා. මොනවද කියන එක. එතකොට බලද්දී හම්බෙච්ච යම් යම් වට්ටෝරු මේ දේවල් එක්ක මම ප්‍රොඩක්ට් කරන්න පුළුවන්ද කියන එක බැලුවා. ඊට පස්සේ එහෙම තමයි මූල ආරම්භය. මම ඒක රසවත් කතාවක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් දැන් මම මේ දැන් මගේ පළවෙනි ප්‍රොඩක්ට් එක තමයි මේකේ මේ ටී එක මේ ස්ලිම් ටී එක. කෙට්ටෙන් තියෙන ටී එක. ඉතින් මේක ටී එකක් උනේ කොහොමද කියනත් කියන එක උනේ ඇත්තටම මම මුලින්ම ගොරකා චූර්ණය තමයි හැදුවේ. ගොරකා පොඩි මැෂින් එකක් අරගෙන ගොරකා බරලා මේ මේ මැෂින් එක ගන්න සල්ලි එකතු කරගත්තේ චිත්‍ර විකුණලා. ඒතර එහෙම කරගෙන එකතු කරන පොඩි මැෂින් එකක් අරන් උකට දාලා ගොරකා පේස්ට් එක හදලා පොඩි යෝගට් කප් වලට දාලා තැන් තැන් වලට දානවා කඩවල් වලට ජිම් වලට කතා කරලා. එහෙම තමයි පොඩියට කරගෙන ගියේ. ඉතින් එහෙම කරගෙන යනකොට ඕක පුස් කරන්න ගත්තා. එතකොට පුස් කරනකොට මම බැලුවා. ඒ කියන්නේ මොකද අපි කල් තියාගෙන දේවල් මොකුත් දාන්නේ නැහැ. ඒතර ඊට පස්සේ මම ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි ඒ සොලියුෂන් එකම ඒ මිශ්‍ර එකම ඩිහයිඩ්‍රේට් කරලා වතුර අයින් කරලා පවුඩර් කරලා ඊට පස්සේ ඒක එහෙම ඩෙවලොප් කරන ග්‍රීන් ටී ඇඩ් කරලා එහෙම එහෙම තමයි මේ දැන් තියෙන මේ ස්ලිම් ටී කියන එක අපි ගෙනාවේ. එතකොට මේ දේවල් වලට මේ ඔයාගේ අධ්‍යයන කටයුතු ගොඩක් උදව් වෙන වෙලාවල ඇති නේද? ඒවා ගොඩක් වැදගත් වෙනවා. ඒක ඒව ඇත්තනම් මම දැන් අවුරුද්දක් විතරදී ගමන් පටන් අරගෙන. නමුත් ඊට කලින් ගොඩක් කලින් තමයි පොත් කියවලා කට්ටිකින් අහගෙන දන්න ડોක්ටර්ස්ලා ඉඳන් අහගෙන. පාත් දෙක්කනේ. ඔව්. භෞතික විද්‍යාව කියන එකට හාත්පසින් වෙනස්නේ මේක. අනිවාර්යයෙන්. ගොඩක් දුරට සෙට් වෙන්නේ නැහැනේ. කොහොමද මේ දෙක බැලන්ස් වෙනවද? මේක කැමැති කොයි පැත්තටද වැඩියෙන්? අකමැත්තෙන් ඉගෙන ගන්නනේ.
දැන් අපි කියන්නේ දැන් එහෙනම් කැමැත්තෙන් ඉගෙන ගන්නව නෙමෙයි කැමැත්තෙන් ඒක ගැටලුව ඒක ප්‍රශ්නයක් නෙමෙයි කොහොමත් හයි ස්ටඩිස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නමුත් අර මේ වැඩිපුර ફોකස් එක මම මේ වෙලාවේ තියෙන්නේ බිස්නස් එකට දැන් මේ දේවල් මෙහෙම කරනකොට අභියෝගය එනවා මුලින් සල්ලි කැපිටල් එකක් තියෙන්න ඕනේ මේ දේවල් කොහොමද හොයාගන්නේ මෙහෙමයි දැන් ඇත්තම ගත්තොත් මේ හැමදේම يعني මේ ආයු කියන කම්පැනි එක පටන් ගන්න මුලින් මුල්ම මැෂින් එක ගන්න තැන දැන් හැමදේම කරේ මං චිත්‍රදල එකතු කරපු සල්ලි වලින් චිත්‍රාවේ පොඩි පොඩි ව්‍යාපාර මං කරන්නේ ගොඩක් කරා කියලා ඉලෙක්ට්‍රොනික තර අදවි ගන්නවා යම් අතර සල්ලි හොයන්න පුළුවන් ඒ වෙලාවේ කරන්න පුළුවන් පාට් ටයිම් යනවා ප්‍රොමෝෂන් කරනවා කරපු නැති දෙයක් නැහැ කියන්නේ සල්ලි හොයන්න දවසේ පඩියට වැට්ට යනවා මොන මොන හරි ඉතින් එහෙම කරලා එකතු කරලා සල්ලි වෙන තමයි මේක පටන් ගන්න. ඒ කියන්නේ ජීවිතේ කවදාද හීනයක් තිබ්බද තමන්ගෙම කියලා ආයතනයක් අරගෙන මගෙම කියලා දෙයක් මේ ලෝකෙට දෙන්න. අනිවාර්යයි. ඒක තමයි හැමදේටම මුල. අනිවාර්යයෙන්. හිතනවාද තව කෙනෙක් ගාව යටතේ වැඩ කරනවට වඩා ඒක 아무තු වාතලයක් තියෙනවා නේද? මම දන්නවනේ. අනිවාර්යයෙන්. ඒකත්. ඒක වර්ධන්නේ කොහොමද? මෙහෙමයි. මේ ඒ කියන්නේ අතන මොකද මුලින්ම තව කෙනෙක් කරද්දී වැඩ කරේ ඔල්ලෙන් පස්සේ ඉතින් එතකොට මම ඒකම තේරුම් ගත්තා ගොඩක් පාඩම්. ඉතින් කවදාකවත් තව කෙනෙක් කරද්දී වැඩ කරන්නේ නැහැ. තමන්ගෙම කම්පැනි එක කරනවා කියන එක තමයි පොඩි කාලෙම තිබ්බේ. ඉතින් දැන් කම්පැනි එකක් තියෙනවා. අද තියෙනවා. මට කියන්නකෝ අපිට දැන් මේකේ තියෙනවා එක එක විදිහේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මේ මෙයාගේ ප්‍රධානම ප්‍රොඩක්ට් එක කියන්නේ ලෝකේ ජයගත ප්‍රොඩක්ට් එක තමයි මේ ලංකාවේ ප්‍රථම වතාවට නැත්නම් ලෝකෙන් ප්‍රථම වතාවට ස්වාභාවික දේවල් කරන ෆේස් මාස්ක් එක. මාස්ක් එක. කොහොමද මේක ප්‍රතිචාර කොහොමද? අතිවිශිෂ්ටයි. රටවල් නම් මට ඇත්තට මතක නැහැ ගොඩක්. ඒ තරම් රටවල් ගැන අපි අවල තියෙනවා. සාමාන්‍යයෙන් දැනට අපි පොඩි ක්වොන්ටිටිස් සාමාන්‍ය ලොකුම ක්වොන්ටිටිස් නෙමෙයි. ඒ ක්වොන්ටිටිස් අපි රටවල් ගොඩකට යවන ගමන් ඉන්නේ. යවන මේ වෙනකොටත් යවනවා ප්‍රොඩක්ෂන් කරනවා. ඉතින් ඒක ගැන නම් ඇත්තටම ආඩම්බරයි. මේ මොකද පළවෙනි වතාවට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක සහ රටට කීයක් හරි ගේන්න පුළුවන් වෙච්ච එක. ඉතින් මේ ගොඩක ප්‍රධාන කාරණාව වෙන්නේ මේ මාස්ක් එකේ අපි ඉස්සෙල්ලා කතා කරනකොට කිව්වා මේ එන විසබිජ එතරම් නැති වෙලා යනවා කියලා නේද? ඔව්. ඒ කියන්නේ මම වට පැහැදිලි කරේ දැලක් වගේ දෙකකින් නවත්තන්න. අපි මේක කරන්නේ ඒ වගේ වෛරස් බැක්ටීරියා එක හබල් වලින් ගන්න ශාකසාර වලින් තමයි මේක කෝට් කරලා කරන්නේ. ආලේප කරලා තියෙන ওই තෙල් වර්ගයි ශාකසාරයි. ඉතින් මේ දෙකෙන් වෛරස් බැක්ටීරියා මේක හරහා එන එක නවත්තනවා. අතන දැන් සාමාන්‍ය මාස්ක් එකදී වෙන්නේ දැන් මෙතෙන්ට එන එක මෙතන රැඳිලා තියෙනවනේ. රැඳිලා තියෙනවා දැලකින් වගේ එන එක නවත්තන එකනේ කරන්නේ. අපි මේක දීක නැති කරනවා. ඒක නැති කරලා දානවා නේ. හරිතර මේ වගේ මාස්ක් එක අපිට ඕන නම් ෆාමසි වලින් ගන්න පුළුවන් ටෙක්ස්ටයිල් ෂොප් වලින් ගන්න පුළුවන් සුපර් මාකට් දාන ලොන්ච් කරන ලෑස්ති කරලා තියෙන්නේ. ඔය ඉක්මනටම ඒක සුපර් මාකට් වලින් ගන්න පුළුවන් වෙයි. ඉතින් විදේශ රටවල කට්ටිය ගොඩක් ඉලන්න මට කන්ටැක්ට් කරලා ඒගොල්ලෝ ඒ රටවල් වලින් ගන්න පුළුවන්. එතකොට UK, USA, Australia ඒ රටවල් වලින් ගන්න පුළුවන් ඒජන්ට්ලත් අපේ ඉන්නවා. ඒතකොට අපිට එහෙම සම්බන්ධ කරලා දෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඔව්. හරි. එතකොට මේ වරවාකෝ මල්ලි අපි ඒක ගැන කතා කරමු කියලා අනිවාර්යයෙන් මේ කොටුකොල ඔව් අනිවාර්යයෙන් ඉතින් ඒක ගත්තොත් يعني ඒකත් ලෝකේ පළවෙනි වතාවට තමයි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ කොටුකොල සාරය කෝපි වලට එකතු කරලා කිසි කොටුකොල වල තියෙන පෝෂක පදාර්ථ වල කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න. ඒතර ඒක සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ළමයින්ට දැන් උදාහරණයක් අතන මේක හදන්න හේතුව තමයි දැන් මම පොඩි කාලේදී මට මතකයි අපේ අම්මා කොටුකොල කොටලා දෙනවා බොන්න කියලා. මතකෙටින්නේ කියලා. දැන් මම ගත්තොත් මැස් තෝරගන්නේ ඉතින් අතම දොස්තර කෙනෙක් වෙන තමයි හිතන් ඉන්නේ. ඉතින් මැස් තෝරගන්නේ මට මතකෙටින්නේ නෑ පුතේ. ඉතින් ඕකට අමාරුවෙන් හරි ඕක ප්‍රොෆෙෂනල් ගොඩ දා ගන්න හම්මුනේ ওই කොටකොලෙන් ද තමයි. අතනම ඔක ලොකු කරන්න උමනාවක් තිය පොඩි කාලේ මම කර දෙයක් ගන්න බලා මේ කොටකොල කියන කවුරුත් ගණන් ගන්න දැන් නම් ගොඩක් ටැබ්ලට් තියෙනවා කැප්සියුල් තියෙනවා. කොටකොලෙන් ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ටී තියෙනවා. ඉතින් ඒ කාලේ කියන්නේ මම මේක හිතලා පටන් ගන්න කාලේ ලොකුවට කොටකොල වලින් සමනේ තේ විතරයි තිබ්බේ. ඉතින් මේ දැන් ඒ කොෆියක් විතර බලමු. මත කෝපිත් එක්ක මේකේ වටිනාකම තමයි එකතු වුණාම මොකද බ්‍රේන් ෆන්ක්ෂන් එක ස්ටිමියුලේට් කරන කියන්නේ පාඩම් කරන කෙනෙක්ට මහන්සි වෙන කෙනෙක්ට ඕල්ලාකට යාට වැදගත් එක. සහ මේ පෝෂක පදාර්ථික මොලේ හෙල්ත් එකට ඊට පස්සේ ස්කින් එකේ ලස් හැමදේම පැහැපත් වෙනවා. සෑහෙන ෆෙඩ් ගොඩක් ගන්න පුළුවන්. එකම තමයි අපේ ඉනොවේටිව් දේ තමයි අපේ මෙතඩ් එක. කියන්නේ මේ හදන මෙතඩ් එක. ගුණහානි නොවන විදියට. හරි. එතකොට මේ මහත් අඩු වෙන බෙහෙතක් තියෙනවා. ඔව්. මහත් අඩු වෙන බෙහෙත. ඉතින් ඒක තමයි මම අර මුලින් පැහැදිලි කරා හැදුවේ හැමයි කියලා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ගොරකා, කුරුදු, සැෆ්රන්, කළුදුරු, ග්‍රීන් ටී. ඒවා තමයි ප්‍රධානම තියෙන තව පොඩි පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඉතින් මේක ප්‍රත්‍යක්ෂයිද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ටී එකකින් කියන්නේ හෝම් වෙන හෝමෝන කියන්නේ මොකක් හරි එහෙම ක්‍රමයකින් නැතුව සාමාන්‍ය ස්වභාවික ටී එකකින් අඩු කරනවා නම් අනිවාර්යෙන් තමන් දැනගන්න ඕනේ තමන්ගේ ෆැට් එක නැති කරගන්න. ඒ කියන්නේ මොන මම බ්‍රෑන්ඩ් මෙන්ෂන් කරන්නේ ඕන බ්‍රෑන්ඩ් එකේ ටී එකක් ගත්තොත් මේන් ටී වල තියෙන්නේ කුරුදු, ගොරක, ග්‍රීන් ටී. ඔය තමන්ගේ අර කැපවීම මත තමයි ඒ දේ වෙන්නේ. ඒකම පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් මේකේ තියෙන ගොඩක් කියලා ගොරක වල තියෙන හයිඩ්‍රොසිට්‍රික් ඇසිඩ් එකෙන් තමයි මේක වෙන්නේ. ඒක හැම ඇතුලේ අලුතෙන් බැඳෙන ෆැට් එකේ ක්‍රියාවලිය කියන්නේ අඩු කරනවා, අඩවන ගන්නවා. ඉතින් එතකොට තමන්ගේ එතකොට කියන්නේ අලුතෙන් බැඳෙන ෆැට් එක විතරයි නැවතින්නේ. තමන්ගේ එකේ තියෙන ෆැට් එක බර්න් කරගන්න එක තමන්ගේ වැඩ. ඉතින් එතකොට දැන් අපි කියන්නේ මේක ප්‍රොඩක්ට් පැක් එක දෙද්දී රෙකමන්ඩ් කරන්නේ ඔයා දවසට කිලෝමීටරයක් දුවන්න පැක් එක බොන්න මාසිකවම හරකට කිලෝ 5කට වඩා අඩු කරගන්න පුළුවන්.
ඒක තමයි සරලම කතාව. හරි. එතකොට මේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ. ස්ටැමිනා කෝෆි. ඔව්. ඕක ගත්තොත් සාමාන්‍යයෙන් සෙක්සුවල් පර්ෆෝමන්ස් වලට ස්ටිමියුලේට් කරන්න සාමාන්‍යයෙන් දැන්ට ලෝකේ ගොඩක් පාවිච්චි වෙන්නේ ටැබ්ලට් එකක්. එහෙම නැත්නම් සහ ඩ්‍රග්ස්. ඩ්‍රග්ස්. සල්ල කතාව ගන්න. ඔව් ෆාමසිටිකල්ස් තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි නියුට්‍රාසිටිකල් කම්පැනි එකක් විදියට ඕක ඉන්ට්‍රොඩියුස් කළේ ගොඩක් ටෙස්ටිං ගොඩක් කරලා එතකොට එහෙම තමයි අපි ඔක ඉන්ට්‍රොඩියුස් කළේ. ඇත්තම ගත්තොත් ආයුර්වේද වට්ටෝරුවක් තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. කරලා එකට කොෆි ඇඩ් කරලා තියෙන්නේ. එතකොට කොෆි එක පොඩි ප්‍රමාණයකින් අර ආයුර්වේදයේ අදාළ ඒ අදාළ ආයුර්වේද හර්බල්ස් අඩංගු වෙනවා. හර්බ්ස් අඩංගු වෙනවා. එතකොට ඒක එක්ක මේ ෆෝමියුලේෂන් එකකින් සාමාන්‍යයෙන් මුළු ඇගේ තියෙන ඒ කියන්නේ බ්ලඩ් ෆ්ලෝ එක පිරිසිදු වෙනවා. අර ඒ වගේ ගොඩක් පැතිවලට මේක බලපානවා. දැන් අපි සාමාන්‍යයෙන් මේකට ඩ්‍රග් මොනවා හරි යූස් කරොත් මිනිහෙකුට වෙන්නේ ඒක ඊට වඩා ඉෆෙක්ට් එකක් අඟට තියෙනවානේ. ඔව් ඒ කියන්නේ ඒක සයිඩ් ඉෆෙක්ට් තියෙන පුළුවන්. මේක අපි කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැතුව තමයි වෙන්නේ. හරි දැන් රෙකමන්ඩ් කරනවා එහෙම අවශ්‍යතාව සීන කට්ටි ඉන්නවා නම් මේක ඕන ෆාමසි දිනවා. ඔව් අනිත් දේ තමයි මේ අසමෝදයක. අපි සාමාන්‍යයෙන් බඩරි දුනොත් අනිවාර්යයෙන් මුලින්ම තගෙන අසමෝදයක්. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඕක අපි ගත්තොත් සාමාන්‍ය පිරිසිදු අසමෝදකන් සීඩ් වලින් තමයි ඔක් කරන්නේ. සහ අපි පොඩි තව ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් එකතු කරලා ෆ්ලේවර් එකේ පොඩි වෙනසක් කරලා තියෙනවා. ඒ නිසා අර අපිට එකද අඩුයිද? ඔව්. පොඩ්ඩක් ඒක රසර බොන්න පුළුවන් ගැතියි. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි ඊට වඩා තව ගොඩක් ප්‍රොඩක්ට්ස් මෙයා ගාව තියෙනවා. ඉතින් මෙයාව කන්ටැක්ට් කරගන්න මම ඒ තොරතුරු ටික දාන්නම්. එදා හිටපු තැනත් එක්ක අද බලනකොට අනිත් පැත්ත. ඔයා හිතන්නේ ඔයා ජීවිතේ ගොඩ යන්න හිතුනේ කොයි මොකද්ද ටර්නින් පොයින්ට් එක? ටර්නින් පොයින්ට් එක ගත්තොත් ඒ කියන්නේ පොඩි කාලෙදම කවුරුත් විශ්වාස කරේ නැහැ. ඒ කියන්නේ මම දැන් මම කියවන ඉස්කෝලේත් චරිතයක් මෙහෙමයි. චරිතයක් වේවි කියලා. ඔව් එහෙම කවුරුත් හිතුවේ නැහැ. එතකොට දැන් ගොඩක් තැන්වලින් කොන් වුණා. ඉතින් ඔහොම ඔහොම වෙලා තියෙන අද්දකින් තියෙනවා. එතකොට එහෙම තැල්ල පොඩි වෙලා එහෙම ඉන්නවත් එක්ක අනිවාර්යෙන් අදිෂ්ඨානෙ තිබ්බ කොහොමත් අනිවාර්යෙන් ලොකු දෙයක් කරනවා කියලා. සහ දැක්ම හොඳ විෂන් එකක් තිබ්බා. ලොකු දෙයක්. අර එදා ඉස්කෝලේ කිව්ව අයියා කෙනෙක් මල්ලි මොනාද බං අපි බං නෝන්ඩි කරනවනේ කියලා. දැන් හම්බෙන්නේ එහෙම නැද්ද? ලයිව් කතා කරලා විශ්කරත් එක්ක. ඉතින් එහෙම තමයි මිනිහගේ ජීවිතය වෙනස් වෙන්නේ. එදා හිනාවුණු මිනිස්සු ගොඩ කියපු දවසක ඇවිල්ලා කතා කරයි. එදා බැනුක් මිනිස්සු ආනිය මචං කොහොමද කියලා කතා කරයි. මොන දේතරත් දැන් බණි උඹ පන්තියේ වැඩක් කරන්න නැති කි පන්තිය උඹ තමයි ක්ලාස් එක ගන්න එහෙම කියනවාද? මේ පන්ති නාස්ති කරන්නේ උඹ තමයි. නරකම පන්ති හිටමු නරකම ළමයා. හරි නරකම පන්ති නරකම ළමයා මගේ මා ඒ සමානමයි පා කියන්නේ. ඔව්. උඹත් එක උගන්නන්න බෑ. හරි. ඔව් ඒ යන්නේ. අය කියනද මේ එක්ක උඹ උගන්න පම එක්ක මයියන්න. අන්න හරි. ඔන්න ඔය වගේ ඉතින් හැබැයි අද ලංකාවේ ඉඳන් පිටරටවල් වලට අපේ දේ අරගෙන යනවා. අනිවාර්යෙන්. මං හිතන්නේ මම මේකට කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා. ඔය කරලා තිබ්බා. ඔව් ගොඩක්. කරලා තිබ්බා. ඉතින් මං හිතනවා මාස් එකකට යන පළවෙනි වීඩියෝ එක මේක වෙයි කියලා. මටත් සතුටුයි මෙහෙම කෙනෙක් මාත් එක කරලා ගොඩ යන්න පුළුවන් කියන්නේ මට මෙහෙම දෙයක් ලංකාවට දෙන්න පුළුවන් මට සතුටුයි අතනම අනිවාර්යෙන් මොකද හොඳ දේවල් තමයි මම දෙන්නේ. ඉතින් ඒ හොඳ දේවල් ඇතුළත අපේ රට අපේ දෙයක් පිටරට යනවා කියන්නේ ඒක වෙනම ආතල්යක් තියෙනවා. අනිවාර්යෙන් සහ සතුටක් තියෙනවා ඇති ආඩම්බරයක්. මම මගේ රට දෙයක් කරා කියලා. මේ වගේ බලාපොරොත්තු වෙන මිනිස්සු ඇති. මේ වගේ තමන්ගේ දෙයක් කරන්න ඕන කට්ටිය හිතන අය ඇති. තමන්ගේ දෙයකින් ලෝකෙ ජය ගන්න ඕන හිතන මිනිස්සු ඇති. මොකද කියන්නේ? ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ හිතේ තියෙන බා පටන් ගන්න. කියන්නේ මගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා නම් ඒක තමයි මේ එක්සිකියුටින් හිතේ ඉන්නේ හැමෝම හිට කරනවා හිට ගන්නවා එහෙම නැහැ. දැන් just now දැන් කරනවා. පටන් ගත්තන් පස්සේ වාට යන්න ඕන පාරවල් ඕන තරම් හැදේ. එතකොට යන්න තියෙන්නේ මුලින්ම දින පටන් ගන්න විතරයි. පටන් ගන්න විතරයි. එදා කාගේ හරි සෙරෙප්පු දෙකක් අරගෙන පුංචි ලාභයක් තියලා තවත් කෙනෙකුට විකුණනකොට දකින්නවනේ අර දාගෙන මගේ සෙරෙප්පු දෙයක් කියලා. හැබැයි අද තමන්ගෙම නිර්මාණ තමන්ගේ ප්‍රොඩක්ට් එකක් තව කෙනෙක් පාවිච්චි කරනවා දකින්නකොට මොනවගේ සතුටක් තියෙන්නේ? ඒක නම් කියලා නිම කරන්න බෑ. මේ ගොඩක් සතුට කියන්නේ සතුටන මොකද අපි යන්නේ ඒකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන ටීම් එකේ. එතකොට අපි හැම දෙයක්ම කිසිම පරිසරයට හානියක් නැති වෙන්න. එතකොට සා අනික අපේ විශේෂත්වය තමයි අපි ආයතනයේ කිසිම කල්තබා ගන්න දෙයක් කිසිම કૃත්‍රිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ කිසිම ප්‍රොඩක්ට් එකකට. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. එහෙම කරන ආයතන ගොඩක් අඩු වෙන ලංකාවේ තියෙන්නේ. ඉතින් සහ අනිත් එක අපේ දේවල් අපේ යුනික් දේවල් අපේ ඖෂධ ආයුර්වේදික කියන්නේ අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාව අපේ දේශීය තාක්ෂණය ඇතුලේ තිබිච්ච දේවල් වලින් මේ වගේ අලුත් දේවල් කරලා ඒක ලෝකේ ගොඩක් රටවල් ගැටිය පාවිච්චි කරනවා දකින්න ලැබීම ගැන ඊට වඩා සතුටුයි. ඊට වඩා සතුටුයි. හරි. ඉතින් එක තැනක හරි ලස්සන කතාවක් කියනවා. තමන්ට දෙයක් හිතුනොත් ඒක දැන් කරන්න. තව කෙනෙක්ගෙන් අහන්න තව කෙනෙක් හරිද වැරදිද කියන්නේ නැතුව තමන්ට හොඳනම් දැන් කරන්න.
ඒක පටන් ගත්ත දවසට අපිට අලුත් පාරවල් අලුත් අය හම්බෙයි. වැටේ ජීවිතේ. අනේ වැටුණත් නැගිටින්න ඕනේ. නැගිටින්න ඕනේ. බොහොම ස්තුතියි අයියේ. ඒ වගේම මේක මෙතනින් නවතින්න නැතුව ඉහළටම ඇවිල්ලා ලංකාවේ උඩම ලෙවල් එකේ දැන්ටමත් ඉන්නවා මගෙන ඊටත් වඩා උඩට එන්න ශක්තිධරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි වැඩ රාජකාරී ගොඩක් මැද්දේ. හරි. ස්ටුඩියෝ එකට ආවට. ඔව්. අදට ගිහින් එන්නම් සෙල් දනටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාරා.